කරන ඔබ සියලු දෙනාම මම අයන්ත මදුරංග. ඊමයි යාළුවෙක් එක්ක ෆිල්ම් එකක් බලුවා. මේක ඩ්‍රැකියුලා ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉවරනාට පස්සේ යාළුවා අහනවා අයන්ත මේ ඇත්තටම ඩ්‍රැකියුලා කියලා කෙනෙක් හිටියද දන්නේ නැහැ. හිටියේ නැත්තම් මිනිස්සු අය මේ ගැන එච්චර කතා වෙන්නේ. ඇයි මිනිස්සු විශ්වාස කරන්නේ ඩ්‍රැකියුලා කියලා? ලේවුරාබොන මේ බෞලෙක් හිටියා කියලා නැත්තම් ලේවුරාබොන අමුෂ්‍යෙක් හිටියා කියලා. ඉතින් මම එයාට පැහැදිලි කරලා දුන්නා මෙන්න මේක තමයි ඇත්තම කතාව කියලා. අද තීරණය කළා මම මුළු ලෝකෙම ජනප්‍රිය මේ ඩ්‍රැකියුලා කියන චරිතය ඇත්තටම අමනුෂ්‍යයෙක්ද ලේවුරාබොන වවුලෙක්ද නැත්නම් ඇත්තටම මේ වගේ මිනිස්සෙක් හිටියද මොකද්ද මේකේ කතාව කියලා ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න. ඉතින් ඒකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ඩ්‍රැකියුලා කියන සංකල්පය බිහි වුණේ කියලා. ඊට කලින් අපි බලමු ඩ්‍රැකියුලා කිව්වම ඔබට මතක් එන්නේ මොකද්ද කියලා. දැන් ඩ්‍රැකියුලා කිව්වම ඔබට මතක් එන්නේ වවුලෙක් වගේ පියාඹගෙන ඇවිල්ලා මිනිස්සෙක් ළඟට ගිහිල්ලා මිනිස් රූපයක් අරගෙන ලේවුරාබොන මනුෂ්‍යයෙක් ගැන තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සංකල්පෙ බිහි කරන්නේ බ්‍රෑම් ස්ටෝකර් කියන පුද්ගලයා රචකයා. මොහු ලියන පොතක් මේ ඩ්‍රැකියුලා කියන කෙනා පිළිබඳව තමයි ලියන්නේ. ඉතින් මේ කතාව ලියන්න ඔහු පදනම් කරගන්නේ ඉතිහාසය තුලින් දිවෙච්ච කතාවකට මිත්‍යා මතයකුත් එක් කරලා බොහොම අපූරු කතාවක් තමයි මොහු නිර්මාණය කරන්නේ. ඉතින් මේ කතාවට වහවැටෙනවා මුළු ලෝකෙම මිනිස්සු. ඒකට හේතුව තමයි බොහොම කෲර ඒ වගේම බොහොම දරුණු කතාවක් තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන්ම අමනුෂ්‍යයෙක් පිළිබඳ කතාවක්. මුළු ලෝකෙම මේ පිළිබඳව කතා වෙනවා. ඉතින් ඒත් එක්කම මේ පිළිබඳව චිත්‍රපටි ගොඩ නැගෙනවා. ඒත් එක්කම මිනිස්සු තුල සමාජගත වෙනවා ඇත්තටම ඩ්‍රැකියුලා කියලා අමනුෂ්‍යෙක් හිටියා කියලා. ඉතින් ඇත්තටම එහෙම අමනුෂ්‍යෙක් හිටියද? ඇත්තටම එහෙම අමනුෂ්‍යෙක් ඉඳලා නැහැ. හැබැයි මේ ඩ්‍රැකියුලා කියන කෙනාව බිහි කරන්න පාදක කරගත්ත කතානායකයෙක් ඉඳලා තියෙනවා. මේ පුද්ගලයා ඇත්තටම අමනුෂ්‍යෙක් නන් නෙමෙයි. හැබැයි හුඟක් කෲර ඒ වගේම දරුණු පුද්ගලෙක්. මේ රජු ජීවත් වෙලා තියෙන රූමේනියාව කියන රටේ ට්‍රාන්ස්ෆිල්වේනියාව කියන ප්‍රාන්තයේ. මෙයාගේ නම තමයි තුන්නන බ්ලාඩ්. එයා ඉපදලා තින්නේ 1431 දී. මේ පාලකයා ඉතාමත්ම දරුණු කුරුණු පාලකයෙක්ලු. මෙයාගේ පුරුද්දක් තිබිලා තිනවා තමන්ගේ හතුරන්ව උල තියලා ඝාතනය කරලා ඔවුන්ගේ රුධිරය පානය කරන්න. ඒ විතරක් නෙමෙයි හතුරන්ගේ ගෙල සිඳලා ඒන රුධිරයත් පානය කරන්න මෙයා පුරුදුලා ඉඳලා තිනවා මෙයාගේ තරහා යනකම්. මේ පාලකයා මෙච්චර දරුණු තත්ත්වයට පත් වෙලා තින්නේ මෙයාගේ පියාව ඝාතනය කරපු අයගෙන් පරිගන්න ගිහිල්ලා. ඉතින් දිගින් දිගටම ඊට පස්සෙම මේ ක්‍රියාවල නිරත වෙලා තිනවා. නමුත් මොහුට මේ රටේ කැමති වෙච්ච පිරිසකුත් ඉඳලා තිනවා. විශේෂයෙන්ම යුද්ධයට කැමති පිරිස මොහුට හුඟක් කැමැත්තක් දක්වලා තිනවා. වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඔහු උත්සාහ කළා තිනවා හුඟක් වෙලාවට මේ කාලෙදී රෝමේනියාව යුද්ධමය අංශයෙන් ඉදිරියට ගන්න. ඉතින් ඒ සඳහා ලොකු කැපකිරීමක් කරලා තිනවා. ඉතින් වාර්තාවනම ඔහුට කැමති පිරිසකුත් මේ රටේ හිටියා කියලා. ඉතින් බලාඩ්ගේ මේ කුරුළු පාලනය පිළිබඳව ඔහුගේ ධර්මකම පිළිබඳව නැත්නම් ඔහු මිනිස්සුන්ට සලකන විදිය පිළිබඳව අසල්වැසි රාජ්‍යයන්ට දැනගන්න ලැබිලා තිනවා. එයන් ඔහුගේ බාල සහෝදරයා ඇවිල්ලා මව එක සටන් කරලා මව ඝාතනය කරලා රට නැවත ඔහු බාරයට අරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේ ලේවුරාබොන අමනුෂ්‍යයෙක්ගේ කතාව බිහි වෙන්න පදනම් වෙච්ච පුද්ගලයාගේ ජීවිත කතාව අවසන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙයා හිටපු පුද්ගලෙක්. හැබැයි මෙයා මිනිහෙක්. හැබැයි කුරුරු ඝාතකයෙක් කුරුරු පාලකයෙක්. ඉතින් කෙසේ වෙතත් මේ බ්‍රෑම් ස්ටෝකර් තමයි මෙතනදී මේ ලේවුරාබොන වවුලයි කතන්දරේ මෙයාගේ කතාවට පටලවලා අමුතුම බිහිසුණු පුද්ගලයෙක් නිර්මාණය කරලා තියෙන්නේ. අදටත් රූමේනියාවේ ඇල්පස් කඳු අතර මේ දරුණු පුද්ගලයා ජීවත් වෙච්ච බලකොටුව විරාජමානව බබලෙනවලු. වසරකට ලක්ෂ 5ක පමණ සංචාරකයන් මේ ස්ථානේ බලන්න එනවලු. ඉතින් මේක තමයි ඇත්තම කතන්දරේ ඩ්‍රැකියුලා සම්බන්ධයෙන්. එහෙනම් ඇත්තම අමනුෂ්‍ය පුද්ගලයෙක් නෑ. ඇත්තම ඉඳලා තියෙන්නේ මිනිස්සෙක්. හැබැයි අමනුෂ්‍යෙක් වගේ තිරිසන් පුද්ගලයෙක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් නැවත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අද රෝමෙන් සමු ගන්නවා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා යාළුවනේ. නැවත මුණ ගැහමු අලුත් වීඩියෝ එකෙන්. එතකන් කියලා ඉන්න. සුබ දවසක් වේවා.